උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස් තල වෙත ලොව පුරා කොරෝනා ආසාදිතින් කෝටිය ඉක්මවයි මරණ සංඛ්‍යාවත් ලක්ෂ 5කට අධිකයි මෙරට ආසාදිතින් ගණන 2033 දක්වා ඉහළට අතීර කිහිපයක් යටතේ හෙට සිට පාසල් විවෘත කිරීමට පියවර ගුවන් තොටුපළ විවෘත කිරීම තවත් කල්යයි දිස්ත්‍රික්ක 18ක චන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාර දී අවසන් රජයේ මුද්‍රණාලය අධිපතිනිය පවසයි පීඩාවටපත් ජනතාවගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම తాවකාලිකව නතර කරන්නයි අගමැති ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලින් ඉල්ලයි තරුණයින්ට තනතුරු ලබා දීමේදී දේශපාලන අධිකාරිය සම්බන්ධ කරගන්නේ නැහැ සජිත් අවධාරණය කරයි මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් අද සිට දෙවෙනිපුර බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුලිමනින්ම ඉවත් කර තිබෙනවා අද ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුලිමනින්ම ඉවත් කරනු ලබනවා කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වෙනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රියේ 12 සිට අලුයම 4 දක්වා පමණයි COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 19 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2033 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ කටුනායක ගුවන්තොටුපළ අගෝස්තු මාස 15 වෙනිදායින් පසුව විවෘත කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 19 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 2033ක් ලෙසයි. ඒ අනුව ඊයේ දින හඳුනාගත් ආසාදිතින් සියලු දෙනා බංගලාදේශයේ සිට දිවයිනට පැමිණි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලින් 1639 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 383ක්. එසේම වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකින් අතුරින් 823 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ රට තුළ පවතින වසංගත තත්ත්වයේ හැමේ කටුනායක ගුවන්තොටුපළ අගෝස්තු මාස පළමුවනදා විවෘත නොවන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ බලාපොරොත්තු වුණේ අපි ඉලක්කගත කරේ අගෝස්තු පළවෙනිදා වෙනකොට සංචාරකේ ලංකාවට ගේන්න අපි හිතන් හිටියා ලංකාවට එන ප්‍රමාණය අඩු වෙයි කියලා නමුත් එන්න එන්න ලියාපදිංචි වෙන ප්‍රමාණය වැඩි වෙන නිසා සමා විත අපිට අගෝස්තු මාසේ 15න් පස්සේ එහෙම නැත්නම් අගෝස්තු අග වෙනකොට තමයි අපිට සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපළ විවෘත කරන්න වෙන්නේ. නමුත් අපි උපරිම උත්සාහ කරනවා අගෝස්තු 15 වෙනකොට මේ තත්ත්වය ඇති කරන්න. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හැමේ වසා දෙමුණු පාසල් හෙට දින යළි විවෘත වෙනවා. ඒ අදියර 4ක් යටතේ. කෙසේ වෙතත් හෙට දින පාසල් විවෘත වුද සිසුන්ගේ පැමිණීමක් සිදු වන්නේ නැහැ. විදුහල්පතිවරුන් ගුරුරුන් හා අනාදින කාර්ය මණ්ඩලය හෙට පාසල් වෙත කැඳවා ඇති අතර සිසුන් පාසල් වෙත කැඳවීමට තීරණය කර ඇත්තේ ලබන 6 වෙනිදායි. එසේම රජයේ පාසල් ආරම්භ කරන ආකාරයෙන්ම කතෝලික පාසල්ද ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ අයිවන් පෙරේරා පියතුමන් අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හැමයේ බෙලරූස් රාජ්‍ය රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
දිස්ත්‍රික්ක 18ක් සඳහා ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාර දී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි එලියනගේ මහත්මිය පවසනවා. ඒ අපකල විමසීමකදී දිස්ත්‍රික්ක 18ක් සඳහා ඡන්ද පත්‍රිකා බාර දුනද ඉතිරි දිස්ත්‍රික්ක 4 වන කොළඹ, ගම්පහ, කලුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් වුවද ඒවා නිම කිරීමේ කටයුතු පවතින බැවින් මැතිවරණ කොමිසමට බාර දීම ඉදිරි සතියේදී සිදු කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය අපකල විමසීමකදී සඳහන් කළා. මේ අතර මහ මැතිවරණයට අදාළව පැවති පෙරහුරු අධ්‍යක්ෂීම් සාකච්ඡා කිරීම සඳහා අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එම සාකච්ඡාව සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණීය වඩාරින් මැතිවරණ රාජකාරී වලට සම්බන්ධ නිලධාරීන් සහභාගී වන බවයි වාර්තා වන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. එමෙන්ම ඡන්ද විමසීම පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා මැතිවරණ කොමිසම රැස්වීමෙන් අනතුරුව තීන්දුව කිරීමට නියමිතයි. පශ්චාත් COVID-19 අවධියේදී සමාජයේ පීඩිත පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම తాවකාලිකව නතර කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලින් එල්ලීමක් සිදු කර සිටියා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් පශ්චාත් කොවිඩ් 19 අවධියේදී සමාජයේ පීඩිත පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම తాවකාලිකව නතර කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලින් ඉල්ලීමක් කර සිටිනවා. සංවර්ධනයේ වෙමින් පවතින රටවලට ණය ආපසු ගෙවීමේ සහනයක් ලබා දෙන ලෙස අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයේ සමාජිකින් සමග පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. සමාජයේ වඩාත් අවදානම් තත්ත්වයකට මුහුණ දෙන පිරිසවන ළමයින් වැඩිහිටි ප්‍රජා සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලින් සහිත පවුල්වලට ආර්ථික අවපාතයෙන් සිදු ඇති පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජ සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී නියෝජිතයින් සමග සාකච්ඡා කළා. ශ්‍රී ලංකා රජයේ සෑම විටම ළමා අයිතීන් සහ අවශ්‍යතා ප්‍රමුඛ කොට සලකන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා සමාජයේ පීඩිත පුද්ගලින් වෙනුවෙන් සමාජීය ආරක්ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාවය පැහැදිලි කළා. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීමට කටයුතු කිරීම මගින් එම රටවල ආර්ථික යථාතත්වයට පත් කිරීමට හැකි වෙනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියා. COVID-19 වසංගත තත්ත්වයෙන් විදී යථාතත්වයට පත් වීමට උත්සාහ ගන්නා රටවලට ණය සහන ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතින්ගේ අවධානය යොමු වූ අතර COVID-19 වසංගතයට එරෙහිව මෙතෙක් ශ්‍රී ලංකා රජය ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශංසාව පළ කර තිබෙනවා. සමගි තරුණ බලවේගයට තනතුරු ලබා දීමේදී දේශපාලන අධිකාරියේ කිසිදු පුද්ගලයෙක් සම්බන්ධ කර නොගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මැද කොළඹ තරුණ සමුළුව අමතමින් MCC ගිවිසුම පිළිබඳ රජයේ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සේදවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි තරුණ බලවේගයට තනතුරු ලබා දීමේදී දේශපාලන අධිකාරියේ කිසිදු පුද්ගලයෙක් සම්බන්ධ කර නොගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මැද කොළඹ තරුණ සමුළුව අමතමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැද කොළඹ තරුණ සමුළුව ඊයේ පසුරුවේ පැවැත්වුණා. සමගි තරුණ බලවේගයේ වැදගත් ගුණාංග දෙකක් තිබෙනවා. පළවෙනි ගුණාංගය වන්නේ මේ සංවිධාන ගොඩනගනකොට දේශපාලන ලොක්කොන්ගේ ඕනෑපාකම් අනුව තනතුරු ලබා දෙන්නේ නැත. තනතුරු වලට නම් කිරීමේදී සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අපි අනුගමනය කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉතිහාසයේ පුරාවටම මේ මෑත කාලෙත් අපි දැක්කේ මොකද්ද? තරුණ සංවිධානවල ප්‍රධානින් පත් වෙන්නේ නායකයාගේ අභිමතයට. කවුරු හරි ලස්සනට හිනා වෙනවා නම් එයාට තනතුරක් දුන්නා. කවුරු හරි වැඩියෙන් ලං වෙනවා නම් එයාට තනතුරක් දුන්නා. කවුරු හරි වැඩියෙන් අක්පුඩි ගහනවා නම් එයාට තනතුරක් දුන්නා. එතන නිපුණතාවයක් නැහැ, කුසලතාවයක් නැහැ, දක්ෂතාවයක් නැහැ. මම ඔබතුමාලට පොරොන්දු වෙනවා නිලධාරීන් පත් කිරීමේදී සමගි ජන බලවේගයේ නායකය හැටියට මමවත් ඒ වගේම දේශපාලන අධිකාරියේ කිසිම කෙනෙක් ඒ තනතුරු වලට පත් වෙන කණ්ඩායම් යෝජනා කරන් අපි කටයුතු කරන්නේ නැත.
MCC ගිවිසුම පිළිබඳව රජය පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සේදවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එළමිණ මහමැතිවරණයේ සඳහා ආශිර්වාද ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සේදවත්ත පුරාණ විහාරස්ථානයට පැමිණියා. गुणरुआन वार्ता दिया बेलू हम अमेरिकन अमेरिका तानापति कार अमेरिका मुदल लेबुन की मुदल लेबुन वाचा मट पेरे हटियट मे वार्ता नुगुण वटिना काम नती वार्ता अत्यवासम गुणेकूत ने रत्तरंगुत ने मे मट पे मेक अत्यवासे उपाधि साहति आंडूर मडगह मट प्रश्न अभी मडगह इक प्रश्न आंडू के एमसीसी गीवस अनुमत कर अमेरिकन आंडूट मेतना पीलतर हर इतना पश्चिमी දිවෙනපුර ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද දින සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. දිවෙනපුර ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද සිට මුළුමනින්ම ඉවත් කර තිබෙනවා. අද එනම් ජුනි 28 වන ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කරනු ලැබුව බවයි ජනාධිපති මාධ්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. කොරෝනා වෛරසය පාලනය කිරීම පිණිස මාර්තු 20 වනදා මුල් වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජුනි 13 වනදා සිට ක්‍රියාත්මක වුණේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. දියුණු අධ්‍යාපන ක්‍රමයක් මෙරට තුල ගොඩනැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව අමාත්‍ය ඩලස් අලහපිරම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඌරුබක ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. දියුණු රටක් කටපාඩම් කරන විභාගවලින් දරුවෝ ඔත්පල වෙන්නේ නැති රටක්. උපාධිය අරගෙන කොටුවේ දුම්රිය පොළ ඉස්සරහ පිටට ගිහිල්ලා ලිම්ටන් වටරෝමේ රස්තියාව දුවින්නේ නැති රටක්. හදන්න තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හොඳ පාර්ලිමේන්තුවක් ඉල්ලන්නේ. එතස තමුන්නාසලා අගෝස්තු 5 වෙනිදා මේ මැතිවරණ වර්ෂ කතාව වෙනස් කරන දවසක් බවට පත් කරගන්න. සංස්කෘතිය නැවත ලියන්න පටන් ගන්න. මහජනතාව වෛර කරන පාර්ලිමේන්තුව වෙනුවට ආදරය කරන පාර්ලිමේන්තුවක් හදා ගන්න. පිළිකුල් කරන මන්ත්‍රීවරයා විදියට පූජනීය මන්ත්‍රීවරයෙක් හදා ගන්න. ඒ වෙනුවෙන් අගෝස්තු 5 වෙනිදා තමුන්නාසලා පාවිච්චි කරන්න. තමුන්නාසලා හැම දිනටම තමුන්නාසගේ දරුවන්ට වසංගත බියෙන් තොර රටක් එවැගේම අනාගතේ කවදාවත් බයක් නැතුව පයක් තියන්න පුළුවන් රටක් හදාගන්න තමුන්නාසලා අගෝස්තු 5 වෙනිදා ඒ දිනය පූජ කරන්න. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට පියවර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපේ භාණ්ඩවේන්දුවේ ඉන්නව අවුරුදු 30 40 හිටපු අය නමුත් එක්කෙනෙක්වත් කොරෝනා දැක්කේ නැහැ. නමුත් ජනවාරි මාසේ 24 වෙනිදා එතුමා පාර්ලිමේන්තුවේ නැගිටලා කිව්වා අපිට කොරෝනා වඳුරක් තියෙනවා මොකද්ද බල වහන්න කියලා. ඇහුවේ නැහැ. පෙබරවාරි 25 කිව්වා ඇහුවේ නැහැ. ආණ්ඩුවට මැතිවරණය කියන්න ඕන නිසා මාර්තු 20 දක්වා මේක ඇදගෙන ගියා. ඒ සති 6ේ ගුවන්තොටුපළ බැහැවණා මේ කොරෝනා වඳුර ලංකාවට එන්නේ නැහැ. අද ජනතාවල ජීවත් වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය භාණ්ඩවල ගිල අද 100ට වඩාකින් 100ට 100කින් වැඩි වෙනවා. මම තමන්නාසෙල්ලට කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය අපි පීඩියවයි පස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට දරා ගන්න පුළුවන් ආකාරයට අඩු කරනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාසෙල්ලට කියනවා. කොටින්ම ආණ්ඩුවේ වැඩ පිළිවෙල බිඳුව ආණ්ඩුව කොච්චර දඟලුවත් 113 ගන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වත්මන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට ඉදිරි මහමැතිවරණයේදී සහාය ලබා දෙන ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ බතර මුල්ල අපේගම පරිශ්‍රයේ පැවති රැස්වීමකට එක් වෙමින් ජනාධිපතිතුමාට
රටේ නීති හදන්න පුළුවන් කමක් නැහැ ජනාධිපතිතුමාට රටේ නීති අවලංගු කරන්න බලයක් නැහැ ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි ඒ බලය තමයි ඔබ ගහන ඔබ පාවිච්චි කරන ඡන්දකින් මැතිවරණය ඇති වෙන බලය අලු පාර්ලිමේන්තුවක් තුලින් එතුමාට තවම හිස්ව පවතින පාර්ලිමේන්තු බලය ලබා දී ඒ ගමන වේගවත් කරන්න ආයවැය ලේකණයක් මගින් අලුත් සංවර්ධන මාවතට දායාද කළ හැකි මුදල් සම්භාරයේ වෙන් කර දෙන්න මේ බලාපොරොත්තු ඉෂ්ට කරන ප්‍රතිඥාවල් ක්‍රියාත්මක කරන්න කොටමේ රාජපක්ෂ මැතිතුමාට නොවැම්බර් 18 වෙනිදා ලංකාවාසී ජනතාව දුන්න විශිෂ්ට විශ්වාසය හා ජයග්‍රහණය වගේ ඒ හා සමාන ඊටත් වැඩි බලවත් ජනවරම අගෝස්තු 5 වෙනිදා ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දීමේ ජනවරම ප්‍රකාශ කරන්න කියලා අපි ඔබගෙන් යලිත ආරාජ දෙන්නන්නේ ඔබ හරහා මේ ශක්තිය වැඩි කරන්න සහයෝගය දෙන්න මේ ලංකාව අනාගතය වෙනුවෙන් ඉෂ්ට කරන වැදගත් තවත් පියවරක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෑතකදී MCC ගිවිසුම සම්බන්ධයෙන් නොයෙක් කතන්දර තිබෙනවා. මේ ආණ්ඩුව කියලා තිබ යහපාලන ආණ්ඩුව කාලේ මේක දෙකමනක් අස්සම් කරලා තියෙනවා US ඩොලර් මිලියන් 10 ලැබිලා තියෙනවා කියලා. අපි කියනට වැඩිය ඇමරිකන් තානාධිපති කාර්යාලය බොහොම ඍජුව ප්‍රකාශ කරා 7-5ක් දීලා නැහැ. මෙවැනි දේවල් අසත්‍යයි කියලා. අපි ආණ්ඩුවෙන් විපක්ෂයේ අන්දි ඉස්සලා මේක බොහොම අහිතකරයි. මේක රට බෙදනවා. මේක විදේශ රටවල් ආක්‍රමණය කරනවා කියලා කියපු ඒවට ඉස්සලා කිව්ව ඡන්දයට පෙර මේක ඉරලා හොසි කරනවා කියලා. ඒක කළා ඉවරද කියලා අපි අහන්න කැමතියි. නැත්තම් ඇයි ඉරලා නැත්තේ කියන එක. දැන් ඒ මවපු බෙල්ලා දැන් පොඩි මීපැටියෙක් වෙලාද කියන ප්‍රශ්නේ තමයි අහිංසක ජනතාව මේ අවස්ථාවේ අහන්නේ. මේ MCC ගිවිසුමේ ක්‍රියාත්මක කරන අය දැම්මම ලංකාවට කලමනාකරණයක් අවශ්‍යයි කියලා ඉන්ටර්නැෂනල් පත්තරවල ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න අවශ්‍යයි. ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. එක කට්ටිය. හැබැයි විපක්ෂය හොයාගන්න නැහැ. විපක්ෂ සටන් පාටයක් නැහැ. සටන් පාටයක් නැති විපක්ෂයක් ඇති. දැන් විපක්ෂයක් නැහැ. දැන් ගිලා තියෙන්නේ ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ වැඩක්. පක්ෂ අපේ ඇතුලේ පොඩි පොඩි ඒවා ඇරෙන උනාම දේශපාලන සටනක් පේන්නේ නැහැ. දේශපාලන සටන ඉවරයි පොළවේ. ඒක ස්වභාව ධර්මයි. පැහැදිලිවම කියන්න ඕනේ අපි සමගි ජන බලවේගයේ තමයි අද ආණ්ඩුවට තියෙන විශාලම අභියෝගය. අපි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව 113ට ගිය එහා ගිය තැනකට සමගි ජන බලවේගයේ අපේ දවන්ත සම්දානේ මන්ත්‍රී කණ්ඩායම වැඩි කරගන්න. ඒ නිසා මම පැහැදිලිවම කියන්න ඕනේ සමගි ජන බලවේගයේ දුරකතරයේ අද මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු බවට පත් වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම ටෙලිෆෝන් එකේ ප්‍රතිපත්ති මොනවාද වෙනස? එක්සත් ජාතික පක්ෂය හා ටෙලිෆෝන් එක අතර කිසිම වෙනසක් නැහැ. නමුත් මම තමුන් ආන්සර්ට කියන්නේ ඔරිජිනල් බඩුව තියෙන්නේ මෙතන. ඔරිජිනල් බඩුව තියෙන්නේ මෙතන. අපි විපක්ෂයේ හිටියත් වැරද්දට වැරදි කියලා අපේ ඇඟිල්ල දික් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි ඒක ශක්තිමත් විදිහට ඒක කරනවා. ඒ නිසා මිත්‍ර වරුනි එක්සත් ජාතික පක්ෂය අද සුණු විසුණු වෙලා එක්සත් ජාතික පක්ෂය අනාථ කඳවුරක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා අපේ ජයග්‍රහණය ස්ථිරයි. නායකෙක් දෙන්න බෑ යම් ගැම්මක් බලන කාට ඇති වෙන්න බෑ උද්දාමයක් උද්‍යෝගයක් අපට අහක බලාගෙන ඉන්න බැරිව තමයි මට මේ පළවෙනි වැඩිමුරය පත්තු කරන්න සිදුුනේ අරලියගහ මන්දිරේ නෝබෝල් දාන්න නෝබෝල් එකට 6ක් ගියොත් 7යි ඒ බදුල දිස්ත්‍රික්කයේ 6ක් නෙවෙයි 7ක් අපිට අරින්න පුළුවන් වෙයි කියලා මම කල්පනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැඩ් ශක්තිමත් කරමින් අපේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවත අගමැති කරලා අපේ මාණ්ඩුව හදාගමු. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.